ඇත්තු සම්බන්ධ ගොඩාක් ලංකාවේ මිත්‍යා විශ්වාස තියෙනවා. එකක් තමයි අලිරංචුක නායකයා ඇතෙක් කියලා බෞද්ධ සාහිත්‍යයේ තියෙන මිනිස්සු විශ්වාස කරනවා ඒක බොරුවක්. ඕනෑම අලිරංචුක නායකත්වයේ දරන්නේ ඇති. ඇත්තටම මම මේ දෙක තුනම දැනගෙන හිටියේ නෑ. මට නිතර යතාව පේනවා මම දැක්කන සතාට අනෝදාලා ඉන්නවා. සතාට පොළු ගඩියකින් ගාපු එක මම දැකලා නෑ. කටු දැන් වල දාලා තිබිච්ච එකක් මම දැකලා නෑ. ඉස්සරම තිබුණද කියලා මම දන්නේ නැහැ. එහෙම වෙලා නැහැ. ආගම විවේචනය කිරීමට ලෝකෙ නිදාස තියෙන එකම ආගම බුද්ධ ආගම. පරවගේ නිදාස නැහැ. සමහර ඇතිතු හරි අමාරුයි. හීලා කරලා දැන් ඔය සත්ත්ව සංවිධාන කියන සංවිධාන වලට ගිහලා බාරදෝ තැතෙක්කේම මම හිතන්නේ දවස් දෙක තුනක් ජීවත් වෙයිද කියලා. ගහලා එනවයි. ගහලා මරනවායි. පාගලදායි. දෙතක් නැති හිත්වල තොපිත් සමරණවාද නත්තල. පැටියාව බිහි කළ සැනින් වූ අවමගින් වෙන් කර. වටකරන් තනතල ඊරීම මස් කළ කඳුරු නොබලා ඇගේ ඇස්වල තොපින් සමරණවාද නත්තල. අයිරුවන් කිව්වා සත්‍යය වීලෝක යුරිච් චැනල් බන්න අපි සියලු දෙනාටම ජය වේවා. අද අපි ඉන්නේ කොතනද? අද අපි ආවා ඔගොල්ලෝ අපි නොහිතන ඓතිහාසික තැනකට. ඉතින් අද අපි ආවා අලුත්ගම කන්ද විහාරයට. අලුත්ගම කන්ද විහාරය කියන එක පුරුදු තැනක් නෙමෙයි අපේ ලක්වැසියට, ලෝවැසියට. අපි ගැන කතා කරමු. ඉතින් ඒකම අපි සොයනස්නම ඉන්නවා. ඒ කියන්නේ අපේ ඓතිහාසික කන්දේ විහාරාධිපති, ඒ වගේම ඇමරිකාවේ ෆ්ලොරිඩා බෞද්ධ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වලල්ලා විට කෝරලි ප්‍රධාන සංඝනායක කීර්තිසි වානීශ්වර විනයාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කොක්කාවිට විපුලසාර නායක ස්ථීවර ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ඉන්න නායක ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරනේ. ඒ වගේම අපි බණ්ඩාරක මහත්මයා අවසරයි. ඒ වගේම තුරත් මහත්මයා ජෝතිර්වේදී ඉන්දික තුරත් මහත්මයා අයබෝයි අපි හාමුදුරනේ. අපි ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික තැනකට. අපි ස්වාමීන් වහන්සේකින් නායක ස්වාමීන් වහන්සේකින් පළමු අවසරය ඉල්ලමි. අපි කැමති මේ සත්‍යය වීඩියෝ YouTube channel එක සම්බන්ධව බලන සියලු දෙනාට අනිඩියක් දෙන්න. ඇත්තටම අපි ආඳුරන්නේ ඇත්තට මේ ඓතිහාසික කියන මොකද්ද මෙතන ඓතිහාසික නමින් හඳුන්වන තත්ත්වය. මේ බස්ලාහිර පළාතේ එනතරට තියෙන ප්‍රධාන විහාරස්ථාන අතර අනුතර දිස්ත්‍රික්කයේ සුවිශේෂී විහාරස්ථානයක් විදිහට තමයි මේ කන්ද විහාරස්ථානය හඳුන්වන්නේ. 1700 ගණන්වල මුල් භාගයේ ආරම්භ කරපු පන්සලක් විදිහට මේ පන්සල පවත්වාගෙන එන්නේ. ඓතිහාසික කන්දේ විහාරයට සම්බන්ධ තවත් සාකා අනුසාකා පන්සල් ගණනාවක් තියෙනවා. ඒ අතර අපේ පන්සල මූලිකත්වයේ දරන්නේ පහතරට අපේ ශාසනයේ ව්‍යාප්තියත් එක්ක ගලතුරු මුල විහාරය නමින් හඳුන්වපු අෂ්ටමූලායතන වලින් එකක් වන වර්තමානයේ ගලපාත රජමහා විහාරයේ නමින් හඳුන්වන ආයතනයෙන් වැඩම කළ හාමුදුරන් වහන්සේ නමක් තමයි මේ පන්සල ආරම්භ කරලා තියෙන්නේ. ලිඛිත සාක්ෂි අනුව 1734 වර්ෂය සඳහන් වෙනවා. පිට අවසන් කාලයක තමයි වෙලා තියෙන්නේ. මේ පන්සල විශේෂයෙන් ප්‍රසිද්ධියට පත් වෙන්නේ කන්ද විහාරයේ මහා විෂ්ණු දේවාලය නිසා. ලෝක ප්‍රසිද්ධ මහා විෂ්ණු දේවාලය නිසා නිරන්තරයෙන්ම වැතිනතුන් එන බාරහාරවලට පැමිණෙන ආයතනයක් විදිහට තමයි ලොව පතලව තියෙන්නේ. එහෙම අපේ හඳුරු. ඒකට අපේ හඳුරුනේ තව මම ඉන්දිය මාත්‍යයකට අපි කපු මාත්‍යයකට යන්න කලින් තුරත් මාත්‍ය මට තව දැනගන්න ආසයි. දැන් අර අපි මේ එනකොට දැන් විශාල සෙනඟක්. ඔව්. විශාල සෙනඟක් මේ දැන් අපි මේ එනකොට මේ පන්සල් භූමිය දේව භූමිය අතර ඉන්නවා. ඒ වගේම දැන් අපේ හඳුරු කිව්වා සමානව දැන් මේක ඓතිහාසික පැත්ත වගේම එතකොට මේක අර කන්ද විහාරයන්. එතකොට අපි හැමෝටම මේ කන්ද විහාර කියන නම මේකට යෙදෙන්නේ මේ ආවට හැම තැනම තියෙන තනිසලා බිමි. මේ ප්‍රදේශය තුළ තියෙන තැනිතලා බිම් අතර පිහිටි එකම කඳු ගැටයේ මත හැදුණු විහාරය නිසා තමයි කන්දේ විහාරය කියලා කියන්නේ. කෙත්තාරාම කන්දේ විහාරය තමයි මේකේ මූලික නම. මූලික නම කෙත්තාරාම මේ අවට කෙත්වතු පැවතිච්චි භූමි භාගයක් තුළ කඳු ගැටයක පිහිටපු නිසා තමයි කන්දේ විහාරය කියන නමෙන් හඳුන්වන්නේ. ගොඩක් අය අපේ ආමඳුර විෂ්ණු දෙවියන් වහන්සේගේ මේ පිහිටීමත් විශාල ගෞරවයක් තියෙනවා. මහ විශ්ව දේවාලය ගැන කතා කරනකොට දෙවුන්දර දේවාලයේ ප්‍රධානත්වය ලෙස සැලකෙනවා. ඒ කෙසේ වෙතත් කන්දේ විහාරේ මහ විශ්ව දේවාලය ගැන ඊට වඩා වෙනත් මොහොනවරකින් බලන්නේ ජීවමානාකාර දේව රූපයක් තියෙන එකම තැන කන්දේ විහාරෙ විදිහට. අපේ දේව රූපේ මහ විශ්ව දේවාලයේ බටහිරට නේත්‍ර යොමු කරපු හිඳි පිළිමයක් ලෙස අඹපු දෙවියන්ගේ ආසනයේ විදිහට සලකන ගුරුලාසනේ ගුරුලා පසුපසින් අඹාපු දේව රූපයක් තියෙන දේවාලයක්. ඒ නේත්‍ර බටහිරට යොමු කළාට ඒ වැටෙන්නේ ඉදිරිපස තිබෙන බෝධින් වහන්සේට. ඒ බෝධින් වහන්සේත් පැරණි බෝධින් වහන්සේ නමක්. අලුතර දිස්ත්‍රික්කයේ තියෙන පැරණිම බෝධීන් දෙකෙන් එකක්. අලුතර බෝධිය පැරණි ශාඛා බෝධියක් 35 ශාඛා බෝධියක් විදිහට අපේ බෝධිය ඒකෙන්ම ආපු අනුශාඛාවක් ලෙසයි සැලකෙන්නේ. ගොඩක් පිං. ඒකට මම ඔබතුමා දැන් අපිට ආසයි ඓතිහාසික පැත්ත පොඩ්ඩක් කතා කරනවා නම් මොකද ඔබතුමාගේ දැනුම පරීක්ෂණ අපේ ගෞරවනීය සවිනන්සෙන් අවසරයි යෝධරෝපේ යෝධන බණ්ඩාරද මහත්තයාගේ දුත් අවසරයි. ඇත්තටම උසන්න මහත්තයා මේ අපේ සවිනන්ස් කිව්වා වගේ ඇත්තටම මේ මහනුවර යුගයේ විශේෂයෙන්ම පහදරට ලම්දේසි බලය තියෙන කාලෙක තමයි ඒ කියන්නේ පහතරට විශේෂයෙන්ම දහගම පිරිහෙමි පවතින කාලයක තමයි අපේ විහාරස්ථාන ඉදි කරන්නේ. ඒ විදිහට. ඔව් ඉදි කරන්නේ මම හිතන්නේ පහතරට දනවතුන් එකතු වෙලා මේ විහාරස්ථාන ඉදි කරන්නේ. එතකොට අර ඔබ කතා කරපු විෂ්ණු දෙවියන් සම්බන්ධ කතාව ඇත්තටම මේ මම පෞද්ගලිකව හිතන්නේ දෙවුන්තර ඔය මහාවංශය කියන උත්පලවන්නත් හින්දු ආගමේ කියන නාරායන් විෂ්ණු කියන්නේ දෙන්නෙක්. හැබැයි අපේ ගැමි විශ්වාසවලට අනුව මේ දෙක එකක් කරලා මේ දෙක හයිබ්‍රිඩ් කරලා ඇත්තටම අපේ හදාගත්ත දේව සංකල්පයක් තියෙනවා. ඒ නිසා තමයි අපි අර විෂ්ණුට කියන්නේ ශ්‍රී උත්පලවන්න විෂ්ණු කියන. මොකද විෂ්ණු දෙවියන්ගේ වර්ණයන් නිල් නිසා උත්පලවන්න කියන්නේ මහනෙල් වර්ණනේ. මහනෙල් මල් වල වර්ණයත් නිල් නිසා ඇත්තට මේක පොඩි මේ සැසඳීමේ සමානකමකුත් තියෙනවා. අනිත් එක ඉතින් ඉන්දියාවේ හින්දුන්ගේ මහා සදාතරික බලය නාරායන් මහාවිෂ්ණු සිකුරුඩු කෙනෙක් මුරකාරයෙක් කරලා බුද්ධ ශාසනය රකින්න ඩියුටියක් දීලා මෙහි සිකුරුඩු කෙනෙක් කරපු එකත් සඳහාතේ පොඩි වැඩක් නෙමෙයි අපේ කලාකරුවා සහ ගැමියා කරපු. ඉතින් ඒ අතර විෂ්ණු දෙවියන් සම්බන්ධ විශ්වාසය අපේ රටේ ජනතාව විශේෂයෙන්ම ජනතාව අතර ඔය උත්පලවන්න දෙවියන්ට මේ මහාවංශ කතාවේ සත්‍යාසත්කාවේ කෙසේ වෙතත් මහාවංශ තීරණ නිසා සක්‍ර දෙවියන්ට බුදුරජාණන් වහන්සේ විෂ්ණුට මේ ශාසනය බාර දුන්න සක්‍ර දෙවියන් විෂ්ණුට බාර දුන්න කියන එක සඳහාත්ය. ඒ කතාව නිසා ඇත්තටම ලංකාවේ ගැමියාගේ විශේෂයෙන්ම ලෝකත් ගැමි ජනතාවගේ විශාල විශ්වාසයක් මේ විෂ්ණු දෙවියන් සම්බන්ධව එදා තිබුණා. එදා සහ උගත් මේ දෙකින් තොරව උගත්කමයි බුද්ධිය දෙකක් මේ අද ලංකාවේ ජනයාගේ විශාල විශ්වාසයක් මේ මහා විෂ්ණු දෙවියන් සම්බන්ධව තියෙනවා. අරගේ අර ඇත්තටම මම කියන්නේ මේක දෙකක් කියලා හින්දු දේව සංකල්පයනෝ හින්දු විෂ්ණු ඉන්නේ සක්‍රට උලි. මොකද සක්‍ර කියන්නේ වේදේ ඉන්ද්‍ර. ඉන්ද්‍රට ඉහළින් තමයි ක්‍රිෂ්ණා පවා ඉන්නේ. කියන්නේ විෂ්ණු දෙවියන් ඉන්නේ. හැබැයි අපේ ක්‍රමයනෝ සක්‍ර දෙවියන්ගේ පාට පල්ලෙහායින් තමයි විෂ්ණු ඉන්නේ. ඕන මහා සමය සූත්‍රයේ වින්නූච දේවා සාලී කියලා තියෙන හින්දා ඒ මේ විෂ්ණු කියලා කාට හරි කියන්න පුළුවන්. කොහොම වුණත් දෙවුන්තර උත්තරවර්ණ දේවාලයේ හැරුණම ලංකාවේ ජනතාවගේ විශේෂයෙන්ම විෂ්ණු දෙවියන් වන්දනා කරනවා. විෂ්ණු දෙවියන්ව විශ්වාස කරන විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ජනයාවගේ මම හිතන්නේ ඇතර සමාන පැන්නේ දෙවුන්තර දේවාලයට වඩා වැඩිද කියලා හිතනවා. ගුරුබණ්ඩාර මහත්තයා ඉඳන් ඒක අහන්න ඕනේ. ඒ කියන්නේ විශාල පිරිසක් ලංකාවේ එන්නේ සාමාන්‍යයෙන් මේ කන්දේ විහාරෙට. ඒක පිළිපීමක් බලපාන්න පුළුවන්. මොකද මම හිතන්නේ බස්මාහිරයි ඇත්තටම දකුණේ මැදෝ ඒ නේද හරියට ගත්තොත් බස්මාහිර උනාට මෙන්නතරකගේ ඉඳලා ලොකු දුරක් නැහැ. ඔව් බස්මාහිර අපේ විදමත් ඒක අපේ ගුරුබණ්ඩාර විදමත් මේ කමුවත් ඇත් කියන්න පුළුවන් හිතේ දැන්. ඉතින් අපන්ට කියන්නකෝ දැන් මේ කන්දේ විහාරයේ ඓතිහාසික පැත්ත ඒ වගේම විෂ්ණු දේවාලයේ ඒ වගේම දේවාල ගණනාවක් තියෙනවානේ. එතකොට ඔබතුමා මේ දැන් මේ තියෙන මේ රටවැසියට මේ ලෝවැසියට අපි channel එක බලනවා. ඉතින් පුළුවන් අපිට මේ වෙලාවේ මාධ්‍යට හඳුන්වා දෙන්නේ. අවසරයි අපේ නායක හමුදුරු හුන්දේක තොරතුරු අධ්‍යාපනයේ සත්‍යවක්ෂගේ මහත්තයා විශේෂ කරුණු තුනක් තියෙනවා මට කියන්න මේ සම්බන්ධව. ඇත්තම මේ දේව මණ්ඩලයත් එක්ක ළඟින් ඇසුරු කරන කෙනෙක්, දේව මණ්ඩලයෙන් පණිවිඩයෙන් යුක්ත විදිහට විශ්වවිද්‍යාලවල ජීවමාන වැඩ ඉන්න නිසා ඉතින් අපි බොහොම ගෞරවයෙන් උදේ පාන්දර අපි හැරලා වැඳ නමස්කාර කරලා වැඩ පටන් ගන්නෙ. නම දැකපු සුවිශේෂයෙන් විශාල සෙනඟක් පිරිසක්. අපි දැන් එන පිටකො දවස පුරාම ඉතින් ඒ සුවිශේෂී ස්ථානයක් විශ්වවිද්‍යාලවලගේ පිහිට තියෙනවා. මොකද බාරහාර ඉදහස් කරන්න දෙන දරුවන්ගෙන් අපි දන්නවා. ඒ බාරහාර වෙලා හරියට මේ බාරහාර ඉස්තිරිත කරන්න ඉන්නේ කාර්යයන් ඉෂ්ට සිද්ධ වෙලා. ඉතින් මම මේක ලොකු ජීවිතේ ලබපු ලොකු අත්දැකීමක්. 100% වගේ ප්‍රතිඵල ලබා දෙන ස්ථානයක්. ඉතින් එවැනි ස්ථානවලට ඉතින් අර සතුරු බලවේගයක් වැඩිින් එහෙම එකක් පේන. ඒකනේ මොකද තමයි නේ. ඒක විශ්ව දෙවියන් වහන්සේ දැන් අනිකුත් තැන්වල තියෙනනේ අපි කතරගම දේවාලේ. කතරගම යනවා. හැබැයි අනිකුත් තැන්වල තියෙනවා නවගම. ඒ පැතිවල කතරගම දේවාලේ දේවාල තියෙනවා. මෙතන විශ්ව දෙවියන්ගේ මුල් බිමද නැත්තම් සුවිශේෂී කාරණයක් තියෙනවා. මම දකිනවා ඓතිහාසික පුරාවිද්‍යා සාධකයක්. මොකද මේ මම උදම්මට උපසමරාව පුරාණ විහාරයේ වෙදලාන්තයා වෙලා හිටියේ කාලයක් දුවන මෑතක් වෙනකන්ම මේ නායකම්දුර අපත් උනාට පස්සේ මම තවුනේ පොඩ්ඩක් ඒ කාලේ නිසා පුරාවිද්‍යාවෙන් මට කිව්වේ මේ සරල රේඛාව සිටීමක් පෙන්නලා ඒ සරල රේඛාව මේ ලංකාවේ පුරාණම නාබෝධීන් වහන්සේ තියෙන එතන ඊළඟට පුරාණ විශ්ව දේව මහන්සින් ප්‍රතිමාවක් තියෙනවා. ලිඛිත ඉතිහාසයේ අවුරුදු 1800 ගණන් වගේ සද්දාම ලංකාවේ සඳහන් වෙනවා මහරහතන් වහන්සේ වැඩ හිටපු තැනක්. ඒන් කෙලවර ඒ පන්සල නාබෝධිය සහ විශ්ව දේවාලය ඒන් සරල රේඛාවේ කෙරවල තමයි කන්ද විහාර විශ්ව දේවාලය. ඒක හරි මේ අධ්‍යයනීයමක් පුදුම දෙයක්. ඒක දැනගන්න ලැබිච්ච දෙයක්. ලොකු සම්බන්ධයක් විශ්ව දේවාලයත් එක්ක තියෙන බව පේනවා. හරි මැද මධ්‍යස්ථානයේ ඉස්සරේකාම කැලණියේ පන්සලේ බෝධින් වහන්සේ. ඔව්. ඒක සුවිශේෂී කාර්යයකින් දිගටම අධ්‍යාපනය. ඒ කියන්නේ ගවේෂණයක් කරනවා නම් හොඳයි පුරාවිද්‍යාත්මකව. ඉතින් එහාට මම දන්නේ නැහැ ගවේෂණයක් වුණාද කියන කාර්යය. ඊළඟකාරයේ තමයි අලියතුන් සම්බන්ධව මේ පන්සලට අපේ මේ චන්ද්‍රිකා නෝනා මේ පූජා කරපු අපේ ඒ අලියතා ඇතරාජෙක් ඇතරම බොහොම බුද්ධිමත් සත්තු. දැන් සාමාන්‍යයෙන් මට කියන්න ඕනි කාර්යය තමයි මේ ඒ සත්තු මේ ඉන්නකොට බොහොම බුද්ධියක් පොඩි හරි එයාට වෛරයක් තියෙනවා නම් ජීවිත කාලේ බොහොම කාලයක් මතක තියාගෙන ඉඳලා ඒ පරිගැනීම එයා කරනවා. අලියත් අපි පෙරහැරවල ලැබුව අත්දැකීමක් විහිළුවක් තාරුවක් කරත් යම් කිසි දඬුවමක් දෙනවා අලියතා. මෙහෙදී සුවිශේෂය තමයි දැන් මෙහි ඉඳ අපේ ඇතා බලන ඇද්ගොන් වහන්සේත් එහෙමයි. ඉතින් ඒ මාමට බොහොම කරුණාවන්තයි ඇතා හරි ආදරෙයි. ඔය ඔව් අනේ සමානයි. ඔව් ඒ කියන්නේ අර මේ මුතු රාජා ඇතාද? ඔව් ඇතා කියන කතාව. මුතු රාජා විතරක් නෙමෙයි තව අලියත් ඉන්නවනේ. ඒ ඔක්කොම බොහොම දැන් ආමුදුරේ නායකවුදුරේ කටහඬ වුණත් ඒ මුතු රාජා ඇතා වඳිනවා. ඉතින් ඒක මේ දැන් අපේ හාමුදුරුවෝ අත්දැකීම් මං හිතන්නේ කාටවත් කියන්නේ නැහැ නේ. හාමුදුරුවෝ ඉතින් නිහඬව ඉන්න එකද කරන්නේ. ඒකනේ දැන් හාමුදුරුවන්ගේ තියෙන ගුණවත්භාවය. දැන් අපිට සාමාන්‍ය ස්වාමීන් වහන්සේගේ සීලවන්තන් ගුණවන්තන් කිව්වම පිටි ගාතාව කියලා කඩපුරාම අඳින්න පුළුවන්. එහෙම ස්වාමීන් වහන්සේලා ඉන්න 11ක් අතරේ ඉහිලින්මින් ස්වාමීන් වහන්සේලා වගේ දෙයක්නේ අපි මේවා මේ තැන්වල බේරිල ඇඳුම් පිදුම් කරන්නේ. ඉතින් ඒ නායක හාමුදුරුවෝ බොහොම දැනුවත් කෙනෙක්. දෙස් විදෙස් කීර්තිය පතුරවපු ඉතින් නායක හාමුදුරුවන්ට ඉතින් අර මේ කෙනෙක් අවලාද කරත් නායක හාමුදුරුවෝ නියතමානීව නිහඬ වෙන්න උත්තර දෙන්න යන්නේ. ඉතින් ඒක නායක හාමුදුරුවෝ කියන බෝධිසත්ව ගුණෝපේත ගතියක්. හාමුදුරුවෝ කියලා තියෙන්නේ. එහෙමනේ අපි අර තව කෙනෙක් කළ නොකළ දේ කියන්න ඕනේ. ඉතින් ඒ වගේ දැන් අලියතාට මද කිපිලා තිබුණත් මේ මුතුරාජයතා දැන් පහුගිය කාලේ දෙවියන් සත්ත්වද නායක හාමුදුරුවෝ බලන්න ගියාම කටහඬ ඇහුනම අලියා කෑ ගහලා ධනබිම ගහලා වඳිනවා. ඉතින් සත්තු මේ සත්ත්වත්තේ දැන් අලි හෙන්ඩුවරන් ගිය කට්ටිය ඒකට තින්න එපා කියන ආම්දුරු බයනස යනවා මන්දගේ පිට ඇතාලා ඕම්ම තප්පරයක් ඕම්ම නතර කරලා අපි විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේගෙන් ඒකේ පොඩ්ඩක් අහලා බලමු අපේ මා. හොඳයි. අපේ ආම්දුරේ සමාවයි අවසර මේ දැන් ඇත්තටම දැන් අපි කතාව කරගෙන යන ඔබ අපේ කප්මාත්‍යගෙන් ආපු නිසා මම අහන්නේ දැන් රටේ යම් කතිකාවතක් හැදිලා තියෙනවා අපේ ආම්දුරේ. ඒ කියන්නේ උතු රාජා කියන මේ ඇත් රාජාට මේ සැලකීම නැහැ සලකලා නැහැ. ඔබවහන්සේලා හානිකුත් වෛද්‍යවරු මේ ගැන හොයලා බලලා නැහැ. ඔන්න ඕම මතයක් ගෙනියනවා මේ සමාජයේ මාධ්‍යවල අපි දකිනවා ඇහෙනවා. අපි ආවුදුරන්ට ඒ ගැන පිටවඳ මොනවද කියන්න තියෙන්නේ? හැත්තටම ඉතින් කියන්න කෙසේ ගෙව්වත් අසන්න ඒ බුද්ධියෙන් අහන්න ඕනේ. මේ සත අපි ඇසුරේ වැඩෙනකොට ආමුදුරුවෝ බොහොම ආදරෙන් මේ සතාට සංග්‍රහ කරන්නේ. ඒසෙන් මගේ භාරකාරත්වයට පත් වෙලා මේ අතර තාම අවුරුදු 4ක කාල සීමාවක් තමයි ගත වෙන්නේ. එයින් වසර 2ක් විතර මේ කොරෝනා කාලේ ගත වුණා. සහරාංග සින්දියත් එක්ක එකක් ගියා. මේ අවුරුද්දේ මාස 7ක් විතර දැනට එයා ඉන්නේ දෙහිවිල. කොහොම වුණත් ඔය අසනීපෙන් ඉන්න අවදියේ කනකට පෙර පැවති රෝගයකට වෙදකම් කරන එකට මමත් මැදිහත් වුණා. අපේ දේශීය බටහිර වෛද්‍යවරු දක්ෂ වෛද්‍යවරු කීප දෙනෙකුගේ සහාය අරගෙන වෙදකම් කළා. ප්‍රොෆෙසර් දම්ගොල්ල ඒ අතර ප්‍රධානයි. එතුමාගේ උපදෙස් පිට බෙහෙත් කළා. ඊට පස්සේ දේශීය වෛද්‍යවරු කීප දෙනෙක් කැඳවල වෙදකම් කළා. සත්තු ලෝකේ සත්තුන් අතර අපි සත්වයෙක්නේ. උසස් මනසක් තියෙන සත්වයනේ. අපි හැම කෙනෙකුටම පොදුයි. පොදු ධර්මතාවක් මේ අසනීපය කියන එක. දෙන්න දුක්වලට මෝඩ පාන්න සිද්ධ වෙනවා. විවිධ විදිහේ ආබාධ ඇති වෙනවා. මේ සතාටත් මේ විදිහේ ආබාධයක් ඇති වෙලා තිබුණා මේ ඉස්සරහා වම්පස පාදයේ. ඔව්. චොකටා වේදකම් කළා. ඔව්. නොකඩවා වේදකම් කරගෙන ගියා. ඒත් අපි බලාපොරොත්තු මට්ටමට 100% ඒක සනීප කරගන්න බැරි වුණා. ඉතින් ඕක මුල් කරගෙන විවිධ අභූත චෝදනා එල්ල කරමින් කතා කරන්න පටන් ගත්ත සමාජයේ කීප දෙනෙක්. ඔව් අපි අද මේ මම හිතන්නේ මම නිවැරදිද දන්නේ රයා සංවිධානය කියලා යන් සංවිධානයකින් තමයි ඉන්දික මාත්‍යා දැන් මේ කියන එහෙම ඇත්තටම මම දන්නේ නැහැ. එයා ඒ පිරිස එහෙම ඇවිල්ලා මාත් එක්ක කතා කළා කියලා කියනවා. මම නම් ඒක දන්නේ නැහැ. මට මතකයක් නැහැ. කොහොමවත් මේ සතා වෙනුවෙන් ඔය හඬනගෙන අය මේ සතාට අපි සලකපු ආකාරය ගැන දකින්නේ නැහැ, දැක්කේ නැහැ, ඒක කියන්නේ නැහැ. ඔය ඉතිලෙන්ද වෙලා තුවාල හැදෙලා පණුව දාලා හිටියා කියලා කියනවා. කුළු ගෙඩි වලින් ගැහුව කතාවක් කියනවා. කටුදන්වල ඇත්තටම මම මේ දෙක තුනම දැනගෙන හිටියේ නැහැ. මට නිතර ඇතාව පේනවා මම දැක්කේ නැහැ සතාට පණුව දාලා ඉන්නවා. සතාට කුළු ගෙඩි වලින් ගාපු එක මම දැකලා නැහැ. කටුදැන් වල දාලා තිබිච්ච එකක් මම දැකලා නැහැ. ඉස්සරම තිබුණාද කියලා මම දන්නේ නැහැ. එහෙම වෙලා නැහැ. මට මතකයි ඔය තාට පොඩ්ඩක් හෙන්ඩුවෙන් යනකෝ අලි බලන ඇජෝවගේ සහායක ඇජෝ කීප දෙනෙක්ව මම අයින් කළා. ඒගොල්ලෝ එළවලම දැම්ම අයි මෙහෙට එන්න නොදී. මෙයාගේ දල කැඩුණු වෙලාවේ පොඩි දල කෑල්ලක් කැඩුනා. කිතුණු කොටයක් දීලා කිතුණු කොටේ කන්න යනකොට ඒ මනුස්සයා ඒ වෙලාවේ මං එළවලට දැම්මා. හැතරම් පාරක් ගහලා එළවන්න උනේ. එයා එළෙව්වා. අද වෙනතුරු එන්නේ මේ පැත්ත පනාතට එන්නේ නැහැ. අපි දරු සෙනෙහසින් මේ සතාව අදාගන්නේ. ඒ තරම් වාසනාවන්ත පින්වන්ත සිවුරත් සමග හැදුණු සිවුරත් සමග වැඳෙන සිවුරට සමීප සත්වයෙක් මම දැකලා නැහැ මේ ලෝකේ කොහෙවත්. අලින් අප්‍රිකන් අලිව අපිට ඔය විදිහට හිර කරන්න බෑ. ආසියාතික අලි අතර මේ යථා සුවිශේෂී ඇති. ඒ කියන්නේ මේ සුවිශේෂී කියන්නේ අපි හඳුරෝ. ඒ කියන්නේ මොන මේ ඇත්තටම ශාසනයට කැපවෙච්ච සසුනත් එක්ක බැඳුණු පෙරාත්මික මොකක් හරි සම්බන්ධතාවයක් තියෙන සත්වයෙක් කියලා මට හිතෙනවා. එහෙම කියන්නේ හේතුව? ඒ නිසා තමයි මේ හාමුදුරුත් එක්ක මෙච්චර සමීප. මන්ද කිප්පලෝ ඇතෙක් ළඟට ලෝකෙ කිසිම කෙනෙකුට යන්න පුළුවන් කමක් නැහැ. ඇජ්ජෝවන්ට ඒ කාලේ සමීප වෙන්න බෑ. ඈත ඉඳලා ගිහිල්ලා කැම ටික දාන්නේ. ඊළඟට කැලේකෙදි මන්ද කිපුණු ඇතා තනි අලය විදිහට රංචුවෙන් වෙන් වෙලා ගිහිල්ලා තනියම සැරිසරනවා මද කාලේ අවසන් වෙනකම්. එතකොට මේ ඇතා මන්ද කිපුණාම අපි බැඳලා තියෙද්දී අලිබාස්ලට එතෙන්ට ගිහිල්ලා කෑම දෙන්න පුළුවන් කමක් නැහැ. ඈතේ ඉඳලා දාලා පස්සෙන් පස්සට තමයි එන්නේ. පොකද නැත්තම් එයා ගහනවා. ඒ වුණාට පොඩි හාමුදුරුවෝ පුංචිම හාමුදුරුවෝ අවුරුදු 10 දොරේ සාමනේර පොඩි හාමුදුරුවෝ මේ ඇතා ළඟට ගිහිල්ලා කන්න දෙනවා, දලේ එල්ලෙනවා, කටේ අත දානවා. මේ තුන් පොලෙන් මැද වැහිද්දී. ඒක ඉතින් සුවිශේෂී ලක්ෂණයක්, සුවිශේෂී සම්බන්ධතාවක්. සත්ත්ව ලෝකේ උපන්නත් අපි අතර තියෙන සම්බන්ධතාවය තහවුරු කරන, පෙන්නුම් කරන එක් අවස්ථාවක් ඔය ඇතා. ini wadadeng madole කියන්නේ හරියට නිකන් මේ කකුල් කැඩිලා අපි ආමුදුනේ සැරෝ බිබිලි ඇහිලා ඉතින් ඒක ඉතින් අපි දැක්කේ නෑ අපි වේදමාත්‍යයක්. දැන් මම ඉතින් උඩට ගානවා නේද අපි ඒකන ලාභ මාර්ථය දැන් මාර්දීව කෑ ගන්න සත්ත්ව සංවිධාන පන්සල් වල ගෙනලා දාන බඩල කුපුල ගැන ඊළ පැටවු සමහර වාහන වලට අහු වෙනවා කන්න නැතුව ඉන්නවා පන්සල් අපවිත්‍ර වෙනවා ඒ වගේ දේ කතා කරන්නේ ලෝකයේ අල්ලන සත්ත්ව හිංසාව මා දියේ ඉන්න සත්තුන කොච්චර හිංසා වෙනවද හරක් කොච්චර ඊපෙරේද අපි හාමුදුරුවනේ දන්නේ නැහැ. දේවාලේ හරක් පැටියෙක් පූජා කරා වයසව මාස ගානක හරක් පැටියෙක්. ඒ දෙමව්පියෝ බාර් එකට මං හඳහනත් බැලුවා. පස්සේ ඒ දරුවන්ට අපල උපද්දරෝ නැහැ හඳහන බලපු කෙනෙක් කියනවා බොරුවක් කියලා තමයි ඒක කරලා තියෙන්නේ. නම් කොහොමවත් පිනක් නේ පේන්නේ. ඉන්දික වහන්තයා මේ අම්බලන්ගොඩ මේ මස් කඩේට යවන හරක් පැටියෙක් අම්මා මරලා කොහොම හරි හරක් පැටියාගෙන මට හරි දුකයි කනගාටුයි. කොහොම හරි හිත හරක් පැටියා මයින්ට පූජා කරා. ඉතින් නිදාස් කරලා ගෙනල්ලා. ඉතින් ওই සත්ත්ව සංගීතවල ඔය කිරියාරක් දෙමව්පියෝ මරනවා ආදී අපේ මිනිස්සු මරුවත් එකයි අම්මලා. ඔව් දැන් මං හිතන්නේ කතා කරන්නේ මං හිතනවා මේ චූටි දෙයක් මං ඉදිමාත්යෙන් අහන්න කැමතියි. මොකද ඉදිමාත් දැන් අපි දැන් මං දැකලා දෙම පොඩි කාලේ මං දැන් මේ දවස්වල අපිට බලන්න කරන්නේ අපි දැන් ආර්ථිකයත් එක්ක හැප්පින්න ඕන නිසා. අපි දැකලා තියෙන මේ හරක් පට්ටිපසෙන් නැත්නම් ගම්වල ඉන්න හරක් සත්තුන්ගේ ඒ වැසියන්ගේ ගෑනුසලා අපිට සතාපා මේ අර මොකද යහන මේ රත් කළා මේ ඒ අගුලගේ නම ගහනවා. ඒක මොකක්ද ඒතර සත්ව හිංසනය නෙමෙයිද එතකොට? ඔව් දැන් අපි විශේෂයෙන්ම බුද්ධ දේශනාව අනුව බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තියෙන නිහිත දන්නෝ නිහිත සත්වෝ ලජ්ජී දයාපරණෝ අපේ හම්දුකේ වඩා සබ්බපාර දූතා හිතානුකම්පියා විහෙරති. ඒ කියන්නේ සියලුම ප්‍රාණීන්ට සියලුම සත්වයන්ට සබ්බේ සත්තා බවන්තුසේ සත්තා කියන එහෙම නැත්නම් මේ මාතායතානියම් පුත්තම ආයසා ඒක පුත්තමනුරක් කියනොම් පි සබ්බ භූතේසු මාන සම්භවය පරිමාණං කියන අම්ම කෙනෙක් එකම පුතාට දක්වන යම් මෛත්‍රයක් තියෙනවා නම් ඒ මෛත්‍රිය කෝඹියාගේ සිට අලියා දක්වා සියලු සත්ත්වන්ට පතුරවන්න කියලා කිව්වන්නන ධර්මයක් ඇත්තටම අපි පිළිගන්න බුද්ධ දේශනාව. ලෝකේ මම හිතන්නේ ජෛනාගම හැරුණම මේ තරමට මිනිස්සු සහ සත්තු ගැන විශේෂයෙන්ම දයානුකම්පිතව කතා කරන වෙනාවමක් නෑමව දැන්නතර. එතකොට සඳහවත්ය දැන් ඔය මේ හරකගෙන ඉන්න කලින් ඔය අලියාගේ අතාරේ කතාව මතුවෙච්ච හින්දා මේ ඇත්තු සම්බන්ධ මේ ඇත්තුන්ට හිංසා කිරීම සම්බන්ධ කතාවල ඉතිහාසය ටිකක් ඈතට යනවා. ඒක ලෝකේ දන්නේ අලුත් තරණ දරුවෝ එහෙම දන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ කියන එක හොඳයි. විශේෂයෙන්ම අපේ හැමදාම මතක ඇති මේ සම්බන්ධව අපේ මෑත ඉතිහාසයේ විශේෂම ඔය අර මම මතක නැහැ ඒක සුදු ජාති කී කී යාගේ කතාවක් තියෙනවා. සොහොනටත් අදපවා උරුදු කතා පොටල් බ්ලේස් වල තියෙනවා. මම හිතන්නේ මේ අකුරු දිනවා කියලා මොකද ඇත්තෝ මේ අලි 1500කට වඩා බියෝ වෙන තලයන් කරපු සුදු ජාති කී ගැන කියනවා. යා මරපු ගාන මගේ මතක ඉන්නේ දැන් අලි 1500ක් විතර ජනප්‍රවාදයක් තියෙනවා සමන්දෙලියදී සුභිවතාට මෙයා වෙඩි තිබ්බා ඒ හින්දා දුක එනවා තින්නේ කියලා. ඒ ජනප්‍රවාදික සේවයටත් එහෙම කතාවක් තියෙනවා. අපි දන්න ඉතිහාසය කියන්නේ 20 වෙනි සියවසේ මැද භාගයේ ඔය අලින්ට හිංසාව දැරීම සම්බන්ධ ජනප්‍රියම උදාහරණය තමයි ඔය මේ පනාමුවේ ඇද්ගාල. ලංකාවේ කලවිනි කතානායක වෙච්ච ෆ්‍රැන්සිස් මොළගුණේ මහත්තයා කරපු පනාමුවේ ඇද්ගාල. ඔබ අහලා ඇති මේ ජනප්‍රවාදවල තියෙන අර පනාමුවේ ඇතා මේ තමන්ගේ සගයන්ව බේරගන්න යන්න පුළුවන්කම තියෙද්දිට තාල බිලිබිලි සටන් කරා කියලා කියන කතාව. එතකොට ඒ ඇතාව වෙඩි තියලා මරනවා. බලන්න ඇත්තටම මම දන්නේ විදිහට මේ නාවික අම්දාවසේ කෙනෙක් තමයි වෙඩි තියන්නේ කතානායකවරයාගේ නියෝගය මත. ඒතකොට මේ සම්බන්ධව මගේ මතක නිවැරදි නම් ශ්‍රී චන්ද්‍රරත්න ඉවෙනි කියන්නේ ඕ මේ විකාශ තියෙනවා. මේ මගේ මතක නිවැරදි නම් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ශූරීන් මේ ගැන ලියපු කවි පන්තිය අපේ හාමුදුරුවෝ සමාන මතක තියෙන දවස්වල මේ 60 ගණන් වල මම හිතන්නේ පාසල් පොත්වලත් තිබුණ අබ්ගාලේ දරුපෙම කියලා මේ. එතකොට ඒක තමයි අපේ ඉතිහාසයේ අපි දකින. මොකද ඒකෙදි කරන්නේ ඉතාම සාහසික විදියට හීලෑත්තු ලවා කැලේ ඉන්න අලින්ට පහර දීලා ඊට පස්සේ උඹ निराහාරව තියලා ඉතාමත් සාහසික විදියට අලි සම්පාලනය කරන විදිය තමයි ඒ කාලේ තිබුණේ. අපි මේ කාලේ සංවිධාන හොව පාත්‍ය තිබුණේ නැහැ මේ වගේ. ඉතින් ඒ වගේ ලොකුවට කතා කෙරුවේ නැහැ. ඒ කාලේ පත්තරවල මේ පොරොන් කනේ හැරෙයි. ඉතින් දැන් සඳහන් මේ අපේ දැන් ඔය අපේ වෙදවාත්යන් ඔබතුමත් අපේ ස්වාමිනාස්සේ කතා කරන මේ සින්තිය සම්බන්ධව ඇත්තටම ප්‍රශ්නය වෙන්නේ ප්‍රධාන ගැටලුව වෙන්නේ ඔය සියල්ලටත් වඩා මේක රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් දක්වා යන බව. මොකද පාර්ලිමේන්තුවේ මේකට කතා කරුණා මේ ඇතා අපේ හැමෝම තායිලන්තෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තේ නේ. තායිලන්ත. ඔව්. ඒක චන්ද්‍රිකා ජනාධිපතිතුමී ඉන්න කාලේ වෙන්නේ නැති මම හිතන්නේ. ඔය ඒතකොට මේක විශේෂයෙන්ම අත් එක්ක ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන ප්‍රධාන තේරවාදී බෞද්ධ රාජ්‍යයක් නිසා තායිලන්තය ඒක ටිකක් තායිලන්තය සම්බන්ධයෙන් මේක බලපානවා. අනිත් එක දැන් අපි දන්නේ මේ සම්බන්ධයෙන් ඔය ඔබ කිව්ව රයා සංවිධානය විසින් එනස්සාව තමයි ඕනම එකක වික්ටිවාචකයක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි නඩුවක් අහද්දී ඒක පාක්ෂිකව විභාග කරන්නේ නැහැ. දෙපැත්තේ කතාවක් තියෙනවානේ. පැහම්තුරුව කතාව අපි අද තමයි පැහම්තුරුව මේ කතාව අහන්නේ ඇත්තටම. දැන් එළිය සමාජය දන්නේ ඇත්තටම අර සතාට හිංසා කරා කියන එක. කුළු ගෙඩි වලින් පහර දුන්නා කියන එක. හැබැයි එන්ඩෝගින් ඇල්ලම මම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අලියු ඇතෙකුට කුළු ගෙඩිකින් ගහන තරම් නිර්භීත මිනිස්සු ලංකාවේ ඉන්නවද කියලා. මොකද ඇත සාමාන්‍ය පොඩි ප්‍රමාදෝෂයක් වුණත් ඇසා කියලා කියන්නේ අපේ අවුනේ මේ තමන්ට හිංසා කරන කෙනාව ඝාතනය කරන තරම් ප්‍රකෝපකාරී සතෙක්. ඉතින් මේ මෙතනදී අපි ස්වාමීන් වහන්සේලා අර ඇද්දකල උඩ වාඩි වෙනවා පොඩි ආමතුරු ඒ වගේ වගේ උන්චිලි පදින විදිහට එලිලා යනවා මම අර කියන්නේ කතාවේදී අර වලින් මං කියන්නේ අපේ ආමතුරු තමයි. එතකොට මේ ඇතාට තියෙන බුද්ධිය මතක ශක්තිය ඒ පොඩි දෙයක් වුණත් අවුරුදු එනේ ඒ මතක ශක්තිය අර හොඳ කතාවක් තියෙනවා අර මේ මහාවංශනොත් තියෙනවා මගේ මතකයේ ඇටියට කඩොල්ලතා දුටුගැමුණුගේ කණ්ඩුලාස්තිය අර නන්දි මිත්‍රයෝදයා පොඩි කාලේ මේ දල දෙකෙන් බිම දනගැස්සුවා කියලා කියනවනේ ශක්තිය පෙන්නවම එදා කඩොල්ලතාව මේ හක්කේ තියාගත්ත බල් කුට්ටිය ගලක් විජිතපුර සටනේදී මේ මොනවාද ලාකඩාවක් කරලා උඩු කරපු කඩොල්ලතාගේ පිටට විතරවත් අර මේ එක මේ තාප්පේ කොටසක් කඩලා ඇතාගේ පිටට දාද්දී ඒක කවර් කරා කියලා කියනවා නන්දි මිත්‍ර. ඒ වෙලාවේ කඩොල්ලතාව බේරගන්න අපාව කියන එදා තමයි කියලා අර දල බිමට දෙන්න කඩොල්ලට. ඒ කියන්නේ නන්දි පිටත් එක්ක තිබිච්ච වෛරය අතහැරියේ එදා කියලා. ඒ කතාවේ අපි තාරබර ගෝලිබර තෙතබර ඇරලා ගත්තොත් ඒ කතාවේ කියන එක තමයි ඇත්තට උසස් මාත්‍ය සමනේ ඔය අලිය ඇතුළු ටිකක් අසාමාන්‍ය මතකයක් තියෙනවා. ඒක තමයි ඉන්දික මාත්‍යවම කිව්වේ. එච්චර වෛරයක් තියෙන අලියතෙක් මෙච්චර ඔය බාහිර මුදලට යට වෙලා කරන සංවිධාන කියන තරම් එහෙම කරා නම් මන්ද කැපිලා ඉන්න වෙලාවේ නායක හඳුරු ගියාම කඩාන වුණාම ධන බීඩාල බඳිනවා කෑ ගහලා. පොඩි ආවතුරු මේ වෙලේ මද කැපිලා ඉන්න වෙලේ ගිහිලා මොණ්ඩේ එල්ලෙනවා කටට අත දානවා දර උඩට ළඟලා ඉඳගෙන ඉන්නවා. ලෝකේ එතකොට ওই බුද්ධිමත් සංවිධාන කියන බුද්ධිය කියන විද්‍යාව දියුණු කියන අය තීරණය කරන්න ඕනි මානුෂීයව. එතකොට ඒගොල්ලෝ දැනගන්න ඕනි මේ නිර්ණායකයෝ කොහොමද අලියා ආදරය කරන්නේ කාටද කියලා. මේන් අපේ ඇතා බලාගන්න ඒ මහත්තයා හරි මාදරේ ඒ මහන්තයට ඇතා බුදු මාදරයක් දැන් අපි ඇස් දෙකෙන් දකිනවා අපි කියන්නේ අපි ඔය අහන්නේ මම YouTube බලන්නේ ඔය කියන වැඩසටහන් එකපම මම බලලා කියලා නැහැ ඇත්තටම. නමුත් ඒ කියන කතා කියන්න ඕනි ඒගොල්ලන්ගේ අරමුණු තියෙනවා මුදල් ලිපීම. ඊළඟට රටක් රාජ්‍යයක් වුණාම තායිලන්තේ අපිට ඒ ගොඩක් බුදුදහමට අපි ගොඩක් සමීප සම්බන්ධතා රාජ්‍ය සම්බන්ධතා තියෙන රජපෞල අපේ රට බොහොම සමීප සම්බන්ධයි. ඒගොල්ලෝ අපේ සංචාරක විතර ළඟට බොහොම දැහැවිව අපිට අපේ පන්සලට උදව් උපකාර කරනවා බොහොම සුවදව යනවා එනවා. ඉතින් මේවා අනාගතයේ සැලසුම් කළ මේ කඩලා බිඳලා දාන්න මේ රටේ සිංහල ජාතිය බුදුදහම අපේ සංස්කෘතියක් තියෙනවා. අලියත් තුන් එක තියෙන සංස්කෘතියක්. දැන් බුදුහාමුදුරුවෝ ඉපදෙන කාලේ අසල පොය දාසේ අලියත් සුදු පාට ඇඳ වටේ පැදකුම් කරලා කුසට ඇතුළු වුණා කියන කතාව ඉඳලා නාලාගිරි දමනේ ඉඳලා ඊට පෙර කතන්දරවලදී ජාතක කතා සංග්‍රහවල ගොඩාක් අලියතුන් දැන් පාරිල්ලේ ඇත් රාජයා බුදුහාමුදුරුවෝ කොච්චර උදව් උපකාර කරාද. ඒ වගේ සමීප සම්බන්ධතාවයක් මිනිස්සුත් එක්ක සහ බුදුදහම එක්ක තියෙනවා. ඉතින් මේවා ඉවසන්නේ සොඳ මාතේ අලින්ද ඉන්සා දෙරිව ගැනත් අර සක්කිනුකාප ජාතකයේ කියනවා මේ මෛත්‍රී බෝධිසත්ව බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සෙත් මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සිරුර ඒ වෙනකන් නොදැවි සුරක්ෂිතව තිබිලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ අතේ දැවිලා එළ දියපට්ටයක් මෛත්‍රී බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානකන් තියෙනවා කියලා. ඉතින් අර එළ ඔය අසුඟාහකේ කතාවල හැටියට. ඒකට හේතුව තමයි පෙරවවේක මෛත්‍රී බුදුහාමුදුරුවෝ මේ බෝධිසත්ව කාලේ මහා කාශ්‍යප මේ මහ රහතන් වහන්සේ ඇතෙක් වෙලා හිටපු කාලෙක තමන්ගේ ඇද්ගොව්වේ කැටිලි කරපු රාජ්‍ය කතාව දිගින් මම කියන්නේ නැහැ. රාජකාරිය හරියට කරා කියලා ඔප්පු කරන්න මේ ඇතාට කරපු හිංසාවක්. ඩප් කරපු යකඩ බෝලයක් කොළවලට දීපු එක. ඉතින් ඒ නිසා ඒ සත්ව හිංසාව ගැන බුදුදානම වෙනම කතා කරන්න. හැබැයි අපි හැමෝම මට තියෙන ප්‍රශ්නේ මේ සපාට කුළු ගෙඩියකින් කවුරු ගැහුවා නම් මේව කෙනෙක් ඉන්නවා නම් එයා ඉතාලම විකෘති මනසක් තියෙන මානසික රෝගී කියන වහාම මානසික රෝගයක් දක්වපු ඉසු කෙනෙක් අපේ ආවන්සි. එම් චෝදනා කරනවා නම් කවුරු අයියා ඒ ඉන්නවන ඒ ගොවියෙක් වෙන්න පුළුවන් නැත්නම් පස්සේ වැඩ කරගෙන ඒව කුළු ඇතිකොට කුළු ගෙඩියකින් පහර දෙන්න පෙළඹෙන්නේ නැහැ ප්‍රകൃතිනේ. අපි හන්දෙන්ද කියන මොකන්ද කියලා දිනන. ඔකේ තෙන් ඕන කෙනෙකුට ඕන විදියට කතා හදලා කියන්න පුළුවන් නේ. මම දන්න තරමින් මේ ඇතාට එහෙම හිංසාවක් වෙලාම නැහැ. මම මෙහි නොහිටියත් කලින් හිටපු නායකහඳුරෝ දොරවල හිටිද්දී පණ්ඩිතානන්දරෝ මේ ඇතා ගැන අවධානය යොමු කරන්න හිටියේ. ඒ හඳුරු කීයටවත් එහෙම දෙයකට ඉඩ දෙන්නේ නැත්නම් ඒ මිනිහෙක් හිටියනම් ඒ මිනිහෙන් ගහලා ඉරවනවා එහෙම නැත්නම් කූඩුවේ දානවා පොලිසියට කියනවා. හැබැයි තාත්‍ය අපේ හදනේ ප්‍රകൃති පියවි වනසක් තියෙන මිනිහෙක්ට එහෙම පෙළඹෙන්න බෑ කියන එක මොනවද කරන්නත් බෑ. ඒක ඇත්තම කරන්නේ නැහැ. එතකොට අපි අවුල දැන් අර දැන් සෝයන් වහන්සේ කියන විදිහට දැන් මේ මද කිපුණු වෙලාවකත් සෝයන් වහන්සේලා ওই ජීවිතය දරාගෙන ගිහිලා පොඩි සෝයන් වහන්සේත් එක්ක ගිහිලා ඒ ඇතාගාව ගියා দমনය වෙනවා නම් ඒ වගේ වුණා. දැන් ඔය ඇතට මේ කාන්සේ දැන් අපි කියනවා දැන් අපේ අම්මා තාත්තා නැතුනවා අඬනවා අප්සෙට් යනවා ඒ වගේ නේද? ඔව්. ඒ වගේ ඇතට කාන්සාවක් ඇති වෙන්නේ එමක් ඇති වෙන්නේ නැද්ද? දැන් සෝයන් වහන්සේලාගේ ඈත් වුණාම දැන් ඉන්නේ දෙවිවල සත්ත්ව උද්‍යානයේ නේද? ඒක තේරෙනවා ඒ සත්ත්ව උද්‍යානයේ පාලක නෝනලා මහත්තුරු කියන කතාවලින් සමහර වෙලාවට මෙයා කහපාට බැනියමක් ඇඳගෙන යන කෙනෙක් දැක්කත් සෙන්සිටිව්. ඒ පැත්ත බලලා කෑ ගහනවලු. මේ හාමුදුරු කෙනෙක් කියලා හිතාගෙන පොඩි හාමුදුරු කෙනෙක් ඔය හාමුදුරුවට එනවනම් දෙහිවල සත්වෝද්‍යානෙට පොඩි හාමුදුරුව දැක්කම මෙයා කෑ ගහලා හොඳේ දික් කරලා අඬ ගහනවලු. ඒක තමයි අර බැඳීම. ඊටින් වෝකර් විකෘති කරලා මඩ ගහන අදහසින් කරන ප්‍රචාර අපේ තෙන් ශිෂ්ට සමාජය නම් අනුමත කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔවහන්සේ කියන්නේ මේ බෞද්ධ ආගමට කරන්නේ මේ කියන්නේ අපගේ ඉන්දියාවේ එහෙම නැත්නම් මේ NGO කියන ක්‍රමය හරහා එහෙම නැත්නම් වෙනත් විදිහකින් වෙනත් සංවිධාන වලින් අපේ බෞද්ධ ආගමට යම් ධර්මය ගෙනියන්න බැරි වෙන්නේ මේ ශාසනය නැති කරන්න හදන උත්සාහයද මේ තියෙන්නේ? ඇත්තටම මේ වකවානුවේ නැහැ සියවසේ අපි ඔපෙන් විතර දකින්න එක පැත්තකින් නෙමෙයි හැම පැත්තකින්ම අපේ රටේ සංස්කෘතියට විශේෂයෙන් බුදුදහමට විවිධ මාධ්‍යයේ බලපෑම් අහිතකරනවා ඉල්ල කරනවා ඉල්ල වෙනවා අභූත චෝදනා ඉල්ල කරනවා පිරිස් ඒ සඳහා පෙළගස්සන සකස් කරන අන්දල එවන ස්වරූපයක් තමයි දැන් ගන්න තියෙන්නේ. බුදුදහම අවිහිංසාවාදී ධර්මයක් නිසා ඒ ධර්ම රකින්න පිරිසන් මැදුම් පිටිවෙත රැකීමෙන් ඉන්නවා. අවදාකත් මේ අය අපි අනිත් ආගම් වලට සමානව සලකනවා. අපි ගැරහීමක් කරන්නේ බෞද්ධ අපි. ක්‍රිස්තු ධර්මය අදහන අය ඒගොල්ලන්ගේ කිතු දහම පිළිබඳව ෆාදර්ස්ලා පිළිබඳව විචනයක් කරන්නේ නැහැ. ඊළඟට මුස්ලිම් ආගම පිළිගත්තු අදහන පිරිස් ඒ ආගමට ගරහන්නේ නැහැ. ඒගොල්ලන්ට නින්දා අපහාස කරන්නේත් නැහැ. හින්දු මතිකරු කවදාකත් හින්දු ආගම විචනය කරන්නේත් නැහැ, ගරහන්නේත් නැහැ. නමුත් මේ නිදහස් ආගමේ පැන්නට බෞද්ධ කියලා දාලා තියෙන සමහර පිරිස් බෞද්ධ ධර්මයට ආගම කියන වචනය යොදන්නේ බුදු දහමට බෞද්ධ සංස්කෘතියට නරක විදියට ගහනවා. ඒ විදිහට කරන්නේ මොදලට වීඩියෝලා කියන වගේ තමයි අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ. අභූත චෝදනා එල්ල කරනවා. එහෙම නේද? ඒකට තමයි මට උදාන මොකක් හරි කියන්න තියෙනවා. දැන් ඇත්තටම මේ සත්තු සම්බන්ධ කතාව සුළු මාත ඔය විද්‍යාත්මක සම්බන්ධතාව දැවය මේ අලි සම්බන්ධ කතාලි සහ ලෝකී විශාල සත්තු ප්‍රමාණයක් මේ දිනපතා පරපතල හිංසනය කරන ලක් වෙනවා. හැබැයි දැන් අලුත් ප්‍රවණතාවය තමයි බටහිර රටවල රෙස්පෙක්ට් ටු ඇනිමල්. එහෙම නැත්නම් සතුන්ට ගරු කිරීම කියන එක. ඒක අර බුද්ධ ආගමේ මම ඔබට කිව්වා මුලින්ම තියෙන ප්‍රධාන එකක් තමයි අර සබ්බපාණ භූතා හිතානුකම්පියා විහෙරති කියන එක. දැන් විශේෂයෙන්ම මානව ගුණාංගයක් හැටියට ආගමක් විශ්වාස නොකරන දියුණු බටහිර රටවල ජනයා පවසන තරක්ය දැන් විශ්වාස කරමින් පවතිනවා. දැන් මෙතන මේ ප්‍රශ්න මෙන්න මෙහෙම ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි දැන් මේක ඇත්තටම සමබර සාකච්ඡාවක් නිසා මේ අලි සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අලින්ව ක්‍රොස් කරන්නේ නැහැ. මේ හීල ලංකාවේ ඉන්න අලි හිමියෝ කිසිම අලි හිමියේ මේ අලි ක්‍රොස් කරන්නේ නැහැ. උදාහරණයක් රාජනේතා ගත්තොත් මේක මට මතකයි දෙනනෑ උත්පාලමීන්තුත් මේ ගැන කතාවක් සාකච්ඡා කරා. පරිසරවේදියෝ සහ අලි මේ හීල අලි අතර හිමිකරුව ඇවිල්ලා ඒකෙදිත් මේ ප්‍රශ්නේ මතුවුණා. දැන් රාජනේතාගේ ඒ ඥාන නැහැ. මොකද මේ රාජයතා ක්‍රොස් කරපු නැති නිසා ඒ ඇතාට පැටියෙක් නෑ අපිට. බෙදුම් ගවුවේ ඇතාට පැටියෙක් නෑ අපිට. ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා සන්දමාත්‍ය. දැන් මේ අපේ ස්වාමීන් වහන්සේ මේක කරන්නේ නැතුව ඇති. නමුත් ඔය අලිහිපිකරුවෝ ඒක නොකරන්නේ මොකද ඇතින්නේ ඇතරී ගර්භණීකාණය අවුරුදු 2ක්. ඒ නිසා සෆාරි විශේෂයෙන්ම සෆාරි වලට පාවිච්චි කරන ඇතින්නේෝ ගැප් ගන්නවන්න කැමති නෑ අලි අයිතිකාරයෝ. ඒක වෙන ක්‍රමයක් තියෙනවා. අර මම හිතන්නේ මේ විශේෂයෙන්ම මේ කෘත්‍රිම කැප් ගැනීම් කරන්න හැබැයි ඒකට මට මතක හිටියට මම හිතන්නේ රුපියල් කෝටි 10කට වඩා මුදලක් මගේ මතක නිවැරදි නම් ඊට වැඩි මුදලක් යනවා මේ කෘත්‍රිමව ඇතින්ලා කැප් ගන්න. දැන් මේ හීලෑලි හාලින්ට තියෙන අලි සම්බන්ධ එක ප්‍රශ්නයක් තමයි එක පුන්ට සබාධාවෙන් කිමේ උන්ගේ ලිංගික අවශ්‍යතාවය පිටිපස්ස ප්‍රශ්නය. ඒක ටිකක් මං කියන සද්ද පහතේ අපි ඇත්තටම මොකද අලියා කියන්නේ මිනිසාට කිට්ටු මට්ටම බුද්ධියක් තියෙන සතෙක් හින්දා යම් මානුෂීව වැඩි හිත දැන් අපි හැමදාම මේ සෆාරි වන්න තාන්නේ අලිවලතරනේ. නෑ අපි හැමතරක් දැන් නෑනේ. සෆාරි වලට තරක් නෙමෙයි මේ නායකවම දුරින්නේ ඉතින් මම ඉතින් මං දකින්නේ දෙයක්. මොකද සමහරයි සොඳවද සෆාරි වලට යොදවන අලියැත්තු විශාල හිංසනයකට ලක් වෙනවා මේ ආර්ථික අරුමුදේ. ලංකාවේ ඒක ඒක වෙනවා ඇත්තටම මං කියන්නේ මේ ඇතාටත් වඩා කතා කරන්න ඕනේ ඒක. ඇත්තටම කියන්නේ මේ දැන් මේ මොකද මේ ඇතා මෙච්චර විශේෂ වෙන්නේ ඇත්තටම මෙයා තායිලන්තෙන් හම්බෙච්ච ඇතෙක් හින්දා. එහෙම නැත්නම් ලංකාවේ දල ජෝඩුව හින්දා. දල ජෝඩුවනේ. ඔව් දිගම දල තියෙන එක නිසා. දැන් අපි දන්නවා මේ විවිධ මේ හේතු මත දඩයක් කරවම ගොදුරු බවට පත් වෙච්ච අලි ඇත්තු ලංකාවේ වනගත කී දෙනෙක් සඳ මාත්‍යා මේ යෝගී පුතා 14 වෙනවාද කියන්නේ. ඉතින් ඇත්තටම මේ සම්බන්ධව මේ ඇත්තටම මේ මම හිතන්නේ මේ දෙපැත්තටම සමතුලිත අර ඔබ කියන සංස්කෘතිය සම්බන්ධයක බුදුදහමට සහ විනයට කොයිතරම් හිතකද කියන එකේ ප්‍රශ්නයක්. ඒක වෙනම කතා කරන්න ඕන එකක් දාර්ශනික ප්‍රශ්නයක්. මොකද බුදුරජාණන් වහන්සේ පිටුම්නාථයාට වාහනවල ගමන් කරන්න එපා කියලා කිව්වේ ඒ කාලේ තිබුණේ සත්තු වදින වාහන නිසා. පො සතුන්ට හිංසාවක් නොවීමට. හැබැයි බෞද්ධ දර්ශනයේ කෙසේ වෙතත් අර අපේ හාමුදුරුවෝ වගේ අපේ සංස්කෘතිය තියෙනවා ඔය ඒකනේ පොඩි තව දේවල් කීපයක් කියන්න සම්බන්ධය මේක අවස්ථාවක් කරගෙන ඇත්තු සම්බන්ධ ගොඩාක් ලංකාවේ මිත්‍යා විශ්වාස තියෙනවා. එකක් තමයි අලි රංචුවක නායකයා ඇතෙක් කියලා බෞද්ධ සාහිත්‍යයේ තියෙන මිනිස්සු විශ්වාස කරනවා ඒක බොරුවක්. කිසිම අලි රංචුවක නායකත්වය දරන්නේ නැහැ. ඕනෑම අලි රංචුවක නායකත්වය දරන්නේ ඇතින්නම්. පිළිවිසත්තු රංචුව රඳවගන්නේ නැහැ. ඔබ මේක හොයලා බලන්න. අලි රංචුවල ඇත්තටම නායකත්වය දරන්නේ ඇතින්නම්. හැබැයි අපේ අර පොඩි පුරුෂාධිපත්‍ය සාත වර්ධ කල්පික අපි විශ්වාස කරනවා. ඒනම් බෑර පනාමුගේ ඇතාට පවා අතිශය වැඩි වටිනා තම සාරෝපනය වෙන යත්ලකෝ ගත්තොත් ඇත්රංචුවක පිරිබියත් සතෙන් ලායකත්වය දරන්නේ නැහැ. ඒවගේ ලංකාවේ තියෙන සමහ සංකල්පති නොදරවා තෙර ඒවත් එක්කත් මහිතන අපි කතා කරන්න ඕනේ අරිත්තක දැන්ුව අපි මේ අර බුදු දක්ෂම්ලද කතාව අර අපි හම්දුරකිවරක් පොඩි උරපුරණයක් කරන්න ඕනේ මේ අර කිතුරුවන් කිතුදාම විවේචනය කරන්නේ නැත්තෙම නෑ අපේ හම්බුනේ බර්ට්‍රන් රසල් වගේ උගතුන් දැන් වාසි ඇමරිකාවට බෙන් දන්නවා මගදෙන දැන් ක්‍රිස්තියානිය සෑහෙන බයිබලේ විවේචනය කරමින් ඒක අතාරිනවා. මුස්ලිම්ලා ඉස්ලාම ධර්ම විවේචනය නොකරන්නේ නෑ. සල්මන් රුස්ටි සැටනික් වර්සස් ලියන්නේ ඒකටම තමයි කුරාණයේ තියෙන ම්ලේච්ඡත්වය ගැන කියන්නේ. හින්දුන් හින්දු ධර්මයේ විවේචනය නොකරන්නේ නෑ. හැබැයි අපිට විශේෂයක් තියෙනවා අපේ හම්බුනේ දැන් පොල්ලත්තේ බුද්ධදත්ත හම්බුනේ බුදුදාම විවේචනය කරපු කෙනෙක් සාධනීය වටුවා පරීක්ෂණය. ඒ පිළිබඳව ඥාන හදවි කියන බුදුදහම විවේචනය කරනවා. ඒක අපිට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලැබලද නැද්ද කියන එක චෙක් කියලා නිදහස දීපු දහමව විශ්වාසවන්ත මහසාව ආගම විවේචනය කිරීමට ලෝකෙ නිදහස තියෙන එකම ආගම බුද්ධාගම. අරවාගේ නිදහස නැහැ. අර නිදහස නැතුව ලෝකෙ බුදුරජාණන් මේක මේ විග්‍රහ කරනවා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ලංකාව ඇතුලේ අපි දකින්නේ මම හැමදාම කියනවානේ ගොන් ආගමිකයන් සහ පාට්මෙට් සෝරි මේ ගොන් නිරාගමිකයන් සහ පට්ට ගොන් ආගමිකයන් කියන රටක් මේක කියන ලංකාවේ ක්‍රිස්තියානියක වාදයේ වතාවක් කිව්වාගේ මෙහි නිරාගමිකයෝ කියලා ගොඩක් ඉන්න බෞද්ධ විරෝධියෝ. නිරාගමිකයන්ද බෞද්ධ විරෝධියෝ නෙමෙයි. නමුත් අවාසනාව අපිට ලංකාවේ අපිට පේන්න තියෙන නිරාගමික කියන ගොඩක් අය. විශේෂයෙන්ම බුද්ධ ආගමට බෞද්ධ සංස්කෘතියට කසින් පහර දෙන ගමන් අනිත් ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු වගේ වට පොඩි වේවැල් පාරක් දීගෙන යන ගතිය තමයි තියෙන එක. සමාජයන බෞද්ධයත් ලංකාවේ බෞද්ධින් ඉඳලා වෙන්නත් පුළුවන්. අන්තිමටම දැන් මේ අලියාගේ හිංසාවෙන් කතා කරනවානේ. සඳරත් ලංකාවේ මේ නත්තල වෙනුවෙන් මැරෙන උරගාන වද විදින උරගාන ගණන් කරොත් ඉතා විශාල ප්‍රමාණයක්. ඉවිසම් පතිරත්ව කවියක් ලියනවා මම එයා ලියප ඒක මේක මම ජැක්සන් ඇන්තනි මහත්තයා ප්‍රධාන අමාත්‍යරේ සහභාගී වෙච්ච උත්සවයක මම මේක විචාරයක් කරපු නිසා මම මේක නැවත උපුටා ගන්නවා. එයා කියනවා දැන් මේ අලි ගැන අලින්ට සිද්ධ වෙන හිංසාව ගැන විතරක් කතා කරන මේ සත්ත්වහිතකාමීන්ට මම මේක මතක් කරන්නේ. ඒ කියන සඳ මහත්තයාත් තෙතක් නැති හිත්වල තෙතක් නැති හිත්වල තොපිත් සමරණවාද නත්තල පැටියාව බිහි කළ සැනින් වූ අම්මගින් වෙන් කර වටකරම් තලතල ඊරීව මස් කළ කඳුරු නොබලා ඇගේ ඇස්වල තොපින් සමරණවාද නත්තල කියමින් ගීතිකා ගයමින් යාතිකා සංගීය සැපසොයනවාද බොල තොපි තමයි දෙවියන් කුරුසයක තවා දෙවියන් නැනගැසූ තොපි තමයි සාතාගේ දරුවෝ. මේ දේශම් පතිරත්ල ලියන්නේ කුමාරයා කියලා මේ කලියුගේ කුමාරයා මනකට ගැටි මේ කවි බලතේ හරි. එතකොට ලංකාවේ විශාල ප්‍රමාණයක ඔයාට වගේ හරක් ගවයන් විශාල හිංසාවකට ලක් වෙනවා. ඊළඟට මේ විශේෂ මල්කේ මේ ඌරෝ ලෙන් ඇමරිකාගේ රටකම හැමෝම හිතමින් දන්නවා අඩු ගානේ මසට මෙරුවොත් ethical killing කියලා අඩු ගානේ සතාට වේදනාව රහිත මරණය දෙන ප්‍රබයක් තියෙනවා. අපි එහෙම එකක්වත් නැහැ. දෙන්න පුළුවන් සියලු දසවත දීලා වරන්නේ. දැන් මම කියන අලි ගැන කතා කරනවා වගේම සතුටවත් මේ අහිංසක තත්ත්ව ගැන කතා කරනවා නම් හරි වටිනවා ඇත්ත. හරි ගොඩක් ස්ටෝරි. අපි කවුවත් ඇවිදවත් එක්ක යනවා. මේක තමයි මම කිව්ව උණපූර්ණයක් කරන්න අර මේ ඇත්තු ගැන කිව්වම මම ওই සීගිරි ගවේෂණවල ගියාම සීගිරියේ ළඟ තියෙන කැලේ රාම කැලේ ඉන්දික වන්තයා. සීගිරිය පිවිසුම් දොරටු ඉස්සරහ තියෙන චෛත්‍ය රාම චෛත්‍ය. ඒක හොයන්න ඕන ඉතිහාසයේ කොහොමද එහෙම කියන ජනශෘතියෙන් එන්නේ කියලා විශේෂයෙන්ම ඔය හාරණයට. ඒකට අලුත් තුනක් කොහොමයි කියන්නේ. ඒක මම දැකපු එකක්. මම සමහර හවස පාමාන යනකොට හැමදාම ඇට් පැට් එක ඇතින්නක් ඉස්සරහින් යනවා. 5ක් විතර ඇත්තු රාන්චුවක් පාරවයිනවා. ඒක හැමදාම දකින්න දර්ශනයක් සීගිරියේ. ඒ ඉන්න ගමේ මිනිස්සු දකින්න දර්ශනයක්. මේක සදබත පොඩි දෙයක් මේ විගල ගන්න ළමයි ඉන්නවා පොචුටි දෙයක් කියනවා. මේ ලොකු වෙනකොට ඒක පිරිමිසත්තු ඉන්නවනේ. ඒගොල්ල ලොකු වෙනකොට ඇතින්නේ රංචුවෙන් ගහලා පණ්ඩනවා. ඔයා දන්නවද ඒ හොයන්නේ කියලා? සමජාතික ඥාන එකතු වෙන කවරක්වත් දැන් ඔබ දන්නවනේ විශේෂයෙන්ම මිනිස්සු අතර දැන් මනුෂ්‍ය අතර දැන් වෛද්‍යවරු කියනෝනේ ලේනෑයන් අතර විවාහ කරන්න එපා මේ ඇත්තම ආබාධිත අංගවිකල දරුවන් උපදින්න පුළුවන් කියලා. මේක සහජයෙන් දන්නවනේ. අලි දන්නින්දා කවදාවත් අලිරංචුවක ඒ රංචුව ඉන්න ඇතින්නක් එක්ක සංවාසී දෙන්න පිරිමියන්ට ඉඩ තියන්නේ නැහැ. ඒගොල්ලෝ අඩිකටව ලොකු වෙනකොටම ඒ කියන්නේ මේ ලිංගිකව බඳලා තියෙන බත් වෙනකොට මේ රංචුව පන්නනවා. එතකොට ඒ සතා එකතු වෙන්නේ වෙන රංචුවක ඇතින්නක් එක්ක. ඒ කියන්නේ අලියා කියන්නේ හරියම මේ සහජ ඥානයක් තියෙන සතෙක්. හරි. කියනවා කිලෝමීටර් 300 ගණනක් වගේ මම දන්න තරමින් නිවැරදි නම් හිතුවා සාමාන්‍ය දවසකට අලියත් එක්ක මේ ගමන් කරනවා ආහාර හොයලා. නමුත් මේ ඒ අලියත් මේ දැන් එහෙම ශක්තිවන්ත සතෙක් සාමාන්‍යයෙන් අපි ඇති කරනකොට ඉතින් සතාටත් ඔය ග්‍රහ දෝෂ අපි වගේම ලෙඩ රෝග කැන්සර් බිලිසා හැදෙන මේගොල්ලන්ට ඉතින් සතුනිට ඉතින් ඒගොල්ලන් ප්‍රතිකාර කරන්න ඕනි. ඉතින් දක්ෂ වෛද්‍යවරු සමහර ඇතිතු හරි අමාරුයි හීලා කරන්න. දැන් ඔය සත්ත්ව සංවිධාන කියන සංවිධාන වලට ගිහලා වාර දෝ තැතෙක් එහෙම මම හිතන්නේ දවස් දෙක තුනක් ජීවත් වෙයිද කියලා. ගහලා එනවයි ගහලා මරලා දායි පාගලා දායි. දැන් මේ හරියතු අපේ නායක හාමුදුරුවෝ අපේ පොඩි හාමුදුරුවෝ හරි ආදරෙන්නේ. ඉතින් මේ ආදරේ තුල විනිශ්චයක් දෙනවා නම් හොඳයි කියලා මම කියන්නේ. මොකද ඔය ආදරේ තුල උන්වටේ කතාවේ අර ගෘෂා අරිනවා හැදුවම මනෙවි වැදුවම අත අදිනකොට හැදුවම අත අරිනවා. දවල්ට තියෙන ආදරේට ඒ වගේ තමයි අපේ ආවතුරුත් ප්‍රතිකාර කරන්න අවසර දුන්නා කියලා ප්‍රතිකාර කරලා ගේන්න කියලා ඒක හොඳ ගුණය. මොකද හේතුව මේ ඒ සතා බොහොම කරුණාවන්තයි. නායකතුමනි කටහඬ ඇහුවා මම වඳිනවා. ඉතින් එහෙම වඳීද වෛරයක් තියෙනවා නම් ඔය කියන හිරිහර කරා නම් සතා අනුව තීරණ ගන්න ඕනි. ඒක බුද්ධිමට්ටම් අනුව තියෙන ඒක තේරෙනවා. නමුත් සල්ලි වලට වහල් වෙලා එහෙම NGO මේ අපි කාටවත් දොස්සවලාද කියන්නේ. ඉතින් ඒගොල්ලෝගේ මොකක් හරි මුදල් පරමාර්ථයක් අරමුණක් ඇතිනි. ඉතින් දැන් අද කාලේ තාක්ෂණයක් දියුණු යෝන වීඩියෝ එක එඩිට් කරන්න පුළුවන්. කවල කොටලා වෙනත් මූල දාලා එහෙම කරන්නත් පුළුවන්. ඉතින් එහෙම නිසා ඒව තරමුණු කරගෙන කොහොම හරි ඒගොල්ලෝගේ මුදල් හම්බ කිරීමේ ව්‍යාපාර කරගෙන යනවා. නමුත් දුක තියෙන්නේ අපේ බුද්ධ ශාසනයේ පාසල් ආශ්‍රිතනේ වෙනත් ආගම් වල මොකොත් වේචන නැහැනේ. වෙන දේවල් සම්බන්ධව සියල්ල වැහිලා තියෙන්නේ. අපේ දේවල් තමයි එළියට. ඒක පරම අවිහිංසාවාදය. බුදුදහම තුළ අපි හැම දෙයකටම ඉඩ දීලා තියෙනවා. ඉතින් මිනිස්සු ඕනට වඩා අහිංසක මිනිස්සු ගන් වල උනත් ඉන්නේ. ඉතින් කිසි දෙයක් කතා කරන්නේ නැහැ. ගෙදරකට විල ගහලා ගියත් කතා කරන්නේ නැහැ. ඒ වගේ ඉතින් මිනිස්සු අහිංසකව ඉවසගෙන ඉන්නවා. ඒ වගේ දෙයක් තමයි මේ. හරි. ඒ වගේම දැන් මේ මම හිතා දැන් අපි මේ සත්‍ය වීඩියෝ YouTube channel එක වෙතෙන්ට ආවේ අපේ ස්වයන් වහන්සේ මේ ඉන්දිම ආත්මය ඒ වගේම අපේ ගුරුවන්ට අර මෙතනම පාලි කතාවක් කතා කරන්න ඉන්නේ. අපි කන්දවිලේ ඓතිහාසිකත්වයේ කතා කරනවා. ඒක ගැන කතා කරන්න ආවේ. හැබැයි මේක අති සුවිශේෂී මාතෘකාවක්. මොකද සමාජික අත වෙච්ච දෙයක්. අපි මෙතන ආවේ මේක හරි වැරදි කියලා බලන එක නෙමෙයි. ඒ ස්වයන් වහන්සේගේ ඇත්ත සිද්ධිය මොකද්ද? තව තනවාද මට මේ අවබෝධ වෙච්ච පොඩි දෙයක් තියෙනවා. ආදී සම්බන්ධව අපේ විශාල දැනුමක් අපේ පාරම්පරික දැනුම තුළ තිබිලා තියෙනවා. ගජලක්ෂ ශාස්ත්‍රය කියලා වෙනම විෂයක් තියෙනවා. දැන් අංගලක්ෂණ විද්‍යාව කියලා විෂයක් වෙනම තියෙනවානේ මිනිස්සු ගැන බලන්න. ඒ වගේ මේ හස්තීන්ගේ ලක්ෂණ සහ චර්යාවන් ගැන මේ විශ්ලේෂණය කරන විෂයක් අපේ රටේ තිබිලා තියෙනවා ගජලක්ෂ ශාස්ත්‍රය කියලා. ඒ වගේම මඩුවන් වෙන වලව්වේ පුස්කොළ පොතක් තිබිලා තියෙනවා මේ අලිවැද පොත කියන. මේ පුස්කොළ පොත සම්පූර්ණයෙන්ම ලියලා තියෙන්නේ මේ අලියත් වලට වැළඳෙන රෝග සහ කළ යුතු ප්‍රතිකාර. ඒක මම දන්නේ ඇත්තටම ඒක මුද්‍රණාධාරයෙන් පිට වෙලා තියෙනවද නැද්ද? දැන් මේ පොත තියෙන ඒ පොත බොහෝ විට තියෙන්න ඕන එංගලන්තේ කෞතුකාගාරිකාරී. ඊටාම් පැහැදිලි ලංකාවේ එහෙම මේ අලි සම්බන්ධව පෙළම ලියවිච්ච හස්ති ආයුර්වේදයක් ලංකාවේ තිබිලා තියෙනවා. ඉතින් අපි සවනසම මොකක්ද අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ මේ සමාජයේට මේ කියලා තියෙන කතිකාව පැසි. මේ තවස්තුලයි තියෙන ලොකු මාතෘකාවක් විදිහට මේ ඇතාගෙන කතා කරනවා කන්දවිහාරේ මුතුරාජ ඇතාගෙන. ඇත්තටම මේක بكرتي كان لكرنا قطع ولت من التوع وتحنا يوم كرنا تنتينهم ماما عود جليك خاجينا تلا هيتنا وين كينا كتندر إيكا كتبيدي عن نيبان عندي هاره أوت إينا دهاس كرنا سينجر إني سو دان نوام إيه سطات පන්සලේ සැලකුවේ කොහොමද සැලකන්නේ කොහොමද කියන එක ඒක තමයි අපි මේ විවෘතව එතන කතා කරේ. මෙන්න මේ අදහසෙන් මෙත් සිත පතරෝල ඉන්න පොය මේගොල්ලෝ කියන අභූත චෝදනා එකක්වත් පිළිගන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. හරි. මම හිතනවා අපි අපි සත්‍ය වීඩියෝ YouTube channel එක බලලා අපි මේ ස්වයන් වාසේ කියව කතාව ඒක විකෘතියක් කියලා තමයි කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක මං හිතා සමාජගත කරන්න අපි මේ බෞද්ධ ශාසනය ගැනීම තමයි උන්නතිය වෙනුවෙන් තමයි මේ හැම කටයුත්තක්ම අපි වෙස් දරන්නේ, එන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ, ධර්ම සාකච්ඡා කරගෙන ගමනේ යන් සමාජයේ ගැටලු සිදුවීම අපි ඇවිල්ලා ඔයගොල්ලන්ට මේක දැනුවත් කරනවා. ඉතින් සත්‍ය වීඩියෝ YouTube channel කරා අපි අද කන්ද විහාරයේ තියෙන මම හිතන අපේ කාලෙදී කම්මාත් අපිට පුළුවන් ඒකම තියෙනවා නම් අපිට පුළුවන් ඒ තියෙන වැදගත්කම ඒ තියෙන දේවාලවල තියෙන අවශ්‍ය තමන් කඩියුතු කරගන්න පුළුවන් ආධාරය පැහැදිලි කරලා දෙන්න. සදමාසයට පොඩි චූඩියක් මිත අපරදීන් කියන අර මේ නැත්තම් ප්‍රේක්ෂකයන් සොනට සාධාරණ වෙනුනින්ද දැන් ඔය අපි පෙරහ ගන්න ඕන ධාතු කණ්ඩය අපි කියන්නේ මේ සියල්ල මේ ලංකාවේ ගැමි බෞද්ධ සංස්කෘතිය නිසා බෞද්ධ දර්ශනයත් එක්ක මේව සම්බන්ධයක් නැහැ. ඒක වෙන ඒක අපි ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒක වෙනම එකක්. ඒතර මේක වෙනම කතාවක්. මේක සංස්කෘතිය සහ දර්ශනය දෙකක් බවත් අපි කියනවා. අනිත් එක අර මම මේ ප්‍රේක්ෂකයන් සහ ගන්න එක්ක වෙනම කියනවා. අර අපි මහත් එක්ක විශ්වවිද්‍යාල සම්බන්ධ කතාව මම බෞද්ධිකව පිළිගන්නේ නැහැ. ඒක කියන්නේ ඒක. මම විශ්වාස කරන්නේ නැහැ විශ්වවිද්‍යාල වල පුද්ගල දෙන්නෙක් ඉන්නවා කියලා. මට වෙනම් කියවීමක් තියෙනවා. නමුත් මහත්යාගේ මතය එකද නොවීමට එක නොවීමම තමයි මතයට කරු කරන්නේ. ඒක ඔබතුමාගේ මතය. ඒ නිසා අපි අද මෙතනට පැමිණි ඕගොල්ලන්ගේ මේ කන්ද විහාරිත ශාතිහාසික පසුබිම කුමන්ත. මොකද අපි එනකොට දැක්කා විශාල සෙනඟක්. දැනුත් අපි වෙලේ කැමරා කරගන්න බැරි නෝ අපේ වේද මහත්තය. ඇවිල්ලා බලන්න ඒ සිදුවීම අපිට පුළුවන් ආදායයට ඕගොල්ලන්ට ඒ රූප රාමු තියෙන සමාජ සභාවත් වෙන්නේ. ඒ වගේම අද අපි මේ චෛත්‍යයාසක කන්දේ විහාරාධිපතිතුමා ස්වයන් වහන්සේ ඉන්න ආයත ස්වයන් වහන්සේත් එක්ක අපි සාකච්ඡා කරා. ඒක මම හිතනවා බෞද්ධ ජනතාවට උප්පැන්නින් බෞද්ධ කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් අපි දන්නවා ගොඩක් අය මේ උප්පැන්නින් බෞද්ධ කියන අය තමයි ගොඩක් අපේ කමාත්‍යා මේ අපිට තියෙන ප්‍රශ්නේ. උප්පැන්න සහතිකයේ නම බෞද්ධ කියලා දාගෙන අපේ ආරෝණි පංසිල් රැගෙන සමාජයක් හදන්නනේ. ඉතින් මේමයි එහෙම හරි කමන්නේ ඉන්න එක. මොකද අපේ අතීතයේ බැලුව මීමුතෝ ඔය බෞද්ධ ආගම රැකගත්ත එකම ඇති. ඔව් මොකද බයිනෙත්තු අල්ලලා කටුවේ වෙඩි තියන්න හදලා හැරිය මේ ආගමට කියලා කියලාත් හැරෙච්චි නැති. මගේ අපේ උඩරට රාජධානිය පාවා දීපු අයගේ ජාන එන පිළිසත් තමයි පිටරටද කේලම් කියලා මේ රටවගන තරට තාමත් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ කතන්දරෙදි ඉස්සරහට යනවා 2020ට පාපු වෙලා 2030 කලියෝගීවර වෙනවා 2031 විශ්වයේ ග්‍රාහසිතිය මේක පෙරට පිහිටනවා. 30 කින් පස්සේ රජ කෙනෙක් බේරට පාලනය කරනවා. රජ කෙනෙක් කියන තමයි බුදුදහම රැකෙන්නේ. හරිය ඔමිසලක් බොවිසටි. අවසරය අපි ආමුදුනේ. ඒ වගේ අද අපි මේ ස්ථානට පැමිණ මේ සාකච්ඡා කරගෙන යන්න අපිට මේ අවස්ථාව ලබා දුන්න අපේ නායක ස්වාමීන් වහන්සේට ගොඩක් පිං. ඒ වගේම චෛත්‍යයාසික කන්ද විහාරාධිපති සහ ඇමරිකාවේ ෆ්ලෝරිඩා බෞද්ධ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වලල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක කීර්තිසි වාගීශවර විනයාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කොක්කාවිට විපුලසාර නායක ස්වාමීන් වහන්සේ අවසරයි අපි සමග මේ සාකච්ඡාව සත්‍ය වීඩියෝ කරා දුන්නට. ඒ වගේම ඉන්දික තොරත් මහත්මයා ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ බණ්ඩාර වේද මහත්මයා තමයි මේක සම්බන්ධ පොඩි යෝජනාවක් කරන අපේ ඊළඟ දවසක මේ බෞද්ධ බුද්ධ ආගම සහ දේව සංකල්පය ගැන අපේ ස්වාමිනාසිය දුබණ්ඩාර මහත්මයාත් එක්ක වැඩසටහනක් කරුවා මේ පැත්තට අපල. හරි. ඒක ගොඩක් ස්තුතියි. ඉතින් අපි බලමු අපේ වේද මහත්මයාක අපි අද ගිහිල්ලා ඒ කියන ඓතිහාසික පසුබිම ඓතිහාසික පසුබිම දේවාල විශ්වවිද්‍යාල විශේෂම කියනවා. ඉතින් මේ ස්ථානයේ ඇවිල්ලා ඒ අධ්‍යයීම ලබා ගන්න නැතුව අර බාහිර ඉඳලා දැන් බුදුහාමුදුරුවෝත් ප්‍රඥාවන්තයෝනේ මේක මම කිව්වේ. ඉතින් ඇහෙන් දැකලා කනෙන් අහලා ඉතින් එහෙම නැති අය එළිය කරන විවේචනක් බාර ගන්න බෑ. නායක හමුදුරු බොහොම නිහඬයි. ඇත්තටම මේ නිහඬතාවය හොඳයි. උත්සර දෙන්න යන්න ඕනේ නැහැ. අනේ ප්‍රශ්න වල අපේ කාලේ අපරාධි බොච්චර වැඩ කරනවා. ගොඩාලේ ඕනේ ගොඩක් බොහොම සේවය කරනවා නායක හමුදුරු. ඒවට අපිට උත්තර දෙන්න එහෙම බෑ. අපි මේවා ආරක්ෂා කරගෙන ඉස්සරහට යනවා. බොහොම පිටරන් අපේ දෙස් විදේශ විශාල විදේශ සංචාරකින් මේ ස්ථානයේ වැඳ පුතාගෙන ධනබිම ගන්න වඳිනවන් දැකලා තියෙනවා. ඉතින් අපේ මිනිස්සු ඇවිල්ලා වැඳත් සමහර විදේශිකයෝ පසඟ පීඨවල වැඳගෙන යනවා. ඉතින් එහෙම මේ මිනිස්සුන්ට පිටින්illa තියෙනවා. අපි ආශිර්වාද කරගෙන යනවා. ඒගොල්ලෝ අපිට කියනවා මේ ඉතින් අපිට වැඳලා ගියා ජීසරේ මෙහෙම දේවල් අපිට වුණා. අපේ දරුවා ආරක්ෂා කරලා දෙන්න. ඒගොල්ලෝ මේ දේ හරියටම සිද්ධ වෙලා තියෙනවා. හරි. ඇවිල්ලාම බලන්න ඕනේ කන්දේ එහාට තියෙන තන භක්තිය බලය. ඒ අයිබෝන් සත්‍යයි වීලොග් YouTube channel කරා අපි ආවා මේ කන්ද විහාරයට. ඓතිහාසික කන්ද විහාරයේ අපි ඉන්නේ දැන් මේ විෂ්ණු දේවාලයේ අසුර කරගෙන මේ පුදබිමේ ඕගලන්ට එන්න පුළුවන්. තමන්ගේ දේව සංකල්පය විශ්වාස කරනවා නම් ඇහිලා බලන්න මේ කන්ද විහාරයේ තියෙන ඓතිහාසික පසුබිමේ සිදුවෙන දේවල් ඔබට ඇහිපිට බලන්න පුළුවන්. මෙහි තියෙන ඇත්තටම කියනවා නම් මේ පුදුබිමේ ස්මාර සෙනඟක් ඉන්නේ ඇහිලා. තමන්ට තමන්ගේ වැඩකතු කරගන්න, තමන්ගේ බාරහාර ඔප්පු කරගන්න මේ කන්ද විහාරයේ තියෙන ඓතිහාසික පසුබිම අපි බැලුවොත් මේ සුන්දරත්වය අපි දැන් මේ උදෑසනගෙන මේ කරන්නේ මධ්‍යහනේ. ඒ නිසා තමයි මේ පොඩි ජනගහනය අඩු වීමක් තියෙන්නේ. අපි මෙහෙට එනකොට අපි හිතාගන්න බැරි තරම් සෙනඟනේ. අපි බලමු තව මේ විෂ්ණු දේවාලය, ඒ වගේ තවත් දේවාල ගණනාවක් තියෙනවා. ඒ වගේ මේ පුදුබිමේ වැඩකටයුතු සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ආවා මේ සත්‍යවිල YouTube channel කරා මේ විෂ්ණු දේවාලෙට. ඒ ඉන්න කපු මහතුරු. ඉතින් කපු මහතෙන් ආවම අපි ඓතිහාසික සිදුවීම් කොහොමද මේ පසුබිම මොකද්ද විෂ්ණු දේවාලයේ පිළිබඳව තවත් අපේ ජනතාව කටවැසියට මොකද උගුවත් කියන්නේ. විෂ්ණු දේවියන් ගැන කිව්වම විෂ්ණු දේවිය පුරාණ මේ ස්ථානයක්. විෂ්ණු දේවියන් අවුරුදු මේ පිම්බිම පෘතුගීසීන් කාලේ ඉඳන් පවතින ස්ථානයක්. මේ ස්ථානයේ විෂ්ණු දේවියන්ගේ ප්‍රබලම පිළිම මහන්සිය කෙනෙක් තැන්පත් කරලා තියෙනවා. ඉතින් ධාතු මන්දිරයක් තියෙනවා. එතකොට කෝට්ටේ යුගයට නෑකම් කියන ඉතින් මේ ස්ථානයේ මිනිස්සු ලක්ෂ ගණනින් ලෝක සත්‍යය වැඳුම් පිදුම් කරන බාරහාර කරන මිනිස්සුන් කරුණාකාරණා ඉෂ්ට වෙන තැන කන්ද විහාරේ. ඉතින් කන්ද විහාරේ ඉතින් බලයේ මිනිස්සු දන්නවා. දන්න මේකේ පිහිට දන්නවා. ඇස්පනා පිටම පිහිට තියෙනවා. මේ දංග පරම්පරා 10ක් පවතින පන්සලක්. මේ 10 වෙනි පරම්පරා නායක හඳුනා මේපත් වෙලා තියෙනවා. එතකොට අපිට ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ දැන් මේ ඇතා ගැන ඉස්සරහ පොඩ්ඩක් අපි බලාපොරොත්තු වෙනවා. ඇතා කියන්නේ ඉතින් කන්ද විහාරේ මුතුරාජා ගැන කතා කරනකොට මුතුරාජා හාමුදුරන්ට තමයි මෙල්ල වෙන්නේ. මොකද හාමුදුරුත් එක තමයි ඇතාගේ සම්බන්ධතාවය තියෙන්නේ. ගියෝ කිසි කෙනෙකුට කිට්ටු වෙන්න බෑ. තේරෙනවද? හාමුදුරුව තමයි කන්න ඔක්කොම ලෑස්ති කරලා දෙන්නේ. හාමුදුරුව මේ සතා වෙනුවෙන් බොහොම කැපවිච්ච කෙනෙක්. මේ සත පහක්වත් මේ ඇතුන්ගේ සල්ලි හම්බ කරන තැන නෙමෙයි. මිනිස්සු දෙන පුඩපන්ටු වලින් තමයි ජීවත් වෙන්නේ. අර අපහාස අවනින්දා කරලා ඒක අනිත් රාජ්‍ය නොවන සංවිධානය ඒව කරන්නේ මහා සමාජයේ තියෙන එහෙම දෙයක් නෙමෙයි. මොකද්ද ඒ? ඒ කියන්නේ හැරෝ බිබිලෙහිලා කපුතු. ඒකත් මහත්ය මේකනේ මහත්මයා. ඒකට එක හේතුව තමයි දල ඇති හස්ති රාජයෙක් උනත් කාලේ වෙනකොට ලෙඩ හැදෙනවා. මනුස්සයා ලෙඩ හැදෙනවනේ. එතකොට නැදුම්ගොමි හස්ති රාජයා ලෙඩ හැදුණානේ. ඒ වෙද මහත්තයා ගාව හිටපු කෙනා. එතකොට මේ සතාට අපි දුන්නේ පළතුරු. පළතුරු වර්ග දුන්නේ. එතකොට පොල් අතුම දුන්නේ නැහැ. මේ කොමුඩු අන්නාසි කන්න දුන්නේ. මුංගෙන් කොට ඇද්දේ නැහැ. වැඩගත්තේ නැහැ. මුන්ට නිකන් ඉඳගෙන කන්න බොන්න ලැබුණා. දලදා කරඬුයි නාත දේවාලේ කරඬුව ගැට ගැහුවා. ඒ පෙරහැරවල හැම එකටම ගියේ නැහැ. අනිත් එකා ගියා. ඉතින් මේ සත්තුන්ට මොකුත් හිංසාවක් මේ කන්දිහාරේ සිද්ධ කළා නැහැ. කන්දිහාරේ සත්තුන්ට උපරිම ඒ කාලෙත් නායක හාමුදුරු ගිරවුල්ලට ගිහිල්ලා නායක වෙදමැදුරට ප්‍රතිකාර කරා. ඉතින් ලෙඩක් හොයාගන්න බැරි තත්ත්වයට පස්සේ අපිට සාමාන්‍ය ලෙඩක් හදුනම දිසාරෝහලට යනවා. මහරෝහලට ජාතික රෝහලට යනවනේ අපි ඒ වගේ තමයි. ඉතින් මේක කරන්න සත්තුවතේ කරන්න බැරි නම් ඉතින් තායිලන්තයට යන්නේ කරන්න බැරි ඉස්සක් නවන්නේ ඉස්සරහා. ඉතින් ගෙඩි තියෙන ඔපරේෂන් කරලා ඉතින් කවුරු හරි උදව් කරන එක හොඳයි. ඉතින් ඒක කරන්න නැතුව බෑනේ. ඒකනේ දැන් ඔතන කියන්නේ විදිහට මේ සමාජයේ තියෙන්නේ මේ බොරු වංචාවක් කියන්නේ මම අපෑමක් කියන්නේ එහෙම කරන්න හේතුව මොකද ප්‍රසිද්ධ ස්ථානයකට අපහාසයක් අවනින්දාවක් අවමානයක් කරාම අබ්බූත සිදුවීම් ඇති කළ මෙතන විනාශ කරාම මෙතන හාමුදුරු බෑනේ. ඒක විෂ්ණු දෙවියන්ගේ බලයේ තියෙනවා. විෂ්ණු දෙවියන්ගේ හැබැයි මහත්වයේ අපි ඒ වුණත් ඒ වෙනුවෙන් අපි උපරිම දෙයක් කරනවා. දැනටත් කරගෙන යනවා. අපි ඒ වෙනුවෙන් දෙවියන්ගෙන් අපි ඉල්ලනවා අපි මෙතන ස්ථානේ මෙතන මෙහෙමනේ මේ ධාතු මන්දිර වල හොරු පැනු කාලේ කඩන්න ආපු කාලේ මේ ස්ථානයේ ඒවා සාපේ ඇති වුණා. උන් හිටිතන් නැතුව ගියා. මිනිස්සු මේ යන්නේ බැරුව ගියා. ඉතින් ඒ නිසා අපි අතාරින්නේ නැහැ. අපි අනිවාර්යෙන් මේ වෙනුවෙන් දෙවියන්ගෙන් ඉල්ලීම් කළා දේව සාප ඇති කරනවා කියපු කට්ටියට. කවුද කින්ද මන්ද කියලා අපි නම් වශයෙන් කියන්නේ. ඒකට සම්බන්ධ වෙච්ච ගෑවෙන ඒකට තැරවීමක් ඇති කරන අනුබල සංවිධාන සංවිධානයක් තමයි ඉස්මතු වෙලා තින්නේ. එයා සංවිධානයේ සංවිධානයේ අධ්‍යක්ෂිකාව තමයි මේකට උල්පන්දම් දෙන්නේ. අනික නායක හාමුදුරුවෝ කාගේවත් අත්තරන් අරගෙන මෙහෙට කන්න තරම් ඒ තරම් දුකටපත් වෙච්ච තැන නේ වෙදෙන. මෙතන මිනිස්සු මේ මිනිස්සු ජනතාව රත්තරන් මාල පූජා කරේ තියෙන මාලේ පූජා කරන දෙයියන්ට. තායිලන්තෙන් අවදාවක් පරගෙන මේ රත්තරන් හාමුදුරුවන්ට තියා ගන්න ඕනේ. හාමුදුරුවෝ කාගෙන්වත් යැපෙන කෙනෙක් නෙමෙයි. හාමුදුරුවෝ ගෙවල් දොරවල් මිනිස්සු නැති බැරියන් හදා දීලා ඩම්පින් කරලා පන්සලට උදව් කරලා උපරිම උදව් කරන නායක හාමුදුරුවෝ කෙනෙක් තමයි දැන් මේ පත් වෙලා තියෙන්නේ මේ සංවර්ධනයේ ගමන.